අයිබෝවන් සුපුරුදු ලෙසම ගත වෙන දවසම විමසන live at 12 සමගනේ ඔබ අදත් එක්ව සිටින්නේ. අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ. මම චපිකා ගුණසේකර මුල් මවදානිය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල. පොලිස් රථවාහන දඩ යලි වැඩි වෙන ලකුණු. ගුවන්තැපෑලෙන් ගෙනා පිළියෙන තුනක හෙරොයින් රේගු බහරයට. ඇඹිලිපිටියේ සුසාන භූමියකට ගම්මු දෙපිරිසක් ගැටෙති. ගුහාවේ සිර වූ තායි සිසුන් බේරා ගැනීමේ අවසන් අදියර අද. ලෝක පාපන්දු කුසලානයේ අවසන් පූර්ව තරඟ අදින් ඇරඹෙයි. ගුවන් තැපෑල හරහා මෙරටට හෙරොයින් ගෙන්වීමේ ජාවාරමක් මෙහි වූ සැකකරුවන් තිදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද ඇඳුම් පාර්සලයක තිබී හෙරොයින් ග්‍රෑම් 237ක් සොයා ගැනීමේ නඩතුරුවයි මේ ජාවාරම පිළිබඳ තොරතුරු හෙළිව තිබෙන්නේ. ඉන්දියාවේ සිට මෙරට මිනුවන්කුඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගේ නමට ඇඳුම් පාර්සලයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබෙනවා. එය ලබා ගැනීමට පැමිණි අදාළ තරුණයා ඇඳුම් පාර්සලයේද සමගම පරීක්ෂාවට ලක් කළ බවයි රිකු අධ්‍යක්ෂ රිකු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ. එහිදී එම පාර්සලය තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 237ක් රිකු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. මෙම හෙරොයින් තොගී වටනාකම රුපියල් මිලියන 3ක් ඉක්මවන බවයි රේකෝ ප්‍රකාශ කළේ. පසුව එම පාර්සලයකින් වූ තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ ජංගම දුරකථනයේද පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එම දත්ත මත මෙම ජාවාරමට කොළඹ පදිංචි තවත් පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධ බවටයි අනාවරණය වී ඇත්තේ. අදාළ සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගත් බවයි රිගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. සැකකරුවන් දෙදෙනා හා හෙරොයින් තොගිය පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයට භාර දී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා. ගත වූ පැය 24 තුළ ප්‍රදේශ 4ක සිදු වූ රියානතුරු වලින් තරුණයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෑගල්ල, උරුබුක සහ කඳාන යන ප්‍රදේශවල සිදු වූ මේ රියානතුරු වලින් එම තරුණයින් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. මේ අතර වාතුව ප්‍රදේශයේ අද උදෑසන සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මතුකම සිට කොළඹවල අධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද උදෑසන 5:30ට පමණ වාද්දුව ආයුර්වේද හන්දියේදී අනතුරට ලක්ව තිබෙනවා. ඒ මාර්ගය අසල තිබූ ගසක අත්තක ගැටීමෙන් පානදුරු සිට කළුතර දෙසට ධාවනය වූ වෑන් රථයක සහ ලොරි රථයක ගැටීමෙනුයි. බස් රථයේ රියදුරට වේගය පාලනය කරගත නොහැකිව අසල තිබූ වෙළඳ සැලක ගැටීමෙනුයි නතර වී තිබෙන්නේ. අනතුරින් බස් රථයේ රියදුරු කොන්දොස්සරවරයා සහ මගියෙක්ද තුවාල ලබා ඇති අතර බස් රථයේ ගැටීමෙන් නිවසේ සිටි හිමිකරුද තුවාල ලබා තිබුණා. තුවාල ලැබූ සිව් දෙනා ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ පානදුර මූලික රෝහලටයි. බස් රථයේ රියදුරට වේගය පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පරීක්ෂණ සිදු කරන වාද්දුව පොලිසිය පැවසුවේ. බණ්ඩාරවෙල හල්දුම්මුල්ලේ කැලෑබද ප්‍රදේශයක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පොලිසිය විසින් වටලා තිබෙනවා. හපුතලේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කරනු ලැබුවා. බණ්ඩාරවෙල හල්දුමුල්ල ඉදල්ගස්සින්න ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන යන බවට හපුතලේ පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව අදාළ ස්ථානීය ඊයේ පස්වරුවේ වැටලීමටයි ඔවුන් පීවර ගත්තේ. එහිදී එම ස්ථානයේ සිට පලායාමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා. ගෝඩා බැරල් 3ක් සමගින් මත්පැන් පිරීමට උපයෝගී කරගන්නා උපකරණ රැසක්ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ බාරයට ගෙන තිබෙනවා. මේ අතර බණ්ඩාරගම වැල්මිල්ල මාවිල්හේන ප්‍රදේශයෙන් නිවසක පවත්වාගෙන ගිය තවත් නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පොලිසියෙන් වටලා තිබෙනවා. ඒ බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරක් මතයි.
පොලිසිය සඳහන් කළේ අදාළ නිවස පිහිටා තිබූ පොල්වත්ත බද්දට කියන මෙම මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති බවයි. වැටලීම සිදු කරන අවස්ථාවේ මත්පැන් පෙරමින් සිටි සැකකරුවෙකුද පොලිස් අත්අඩංගුවට ගැනුණා. ගෝඩා මිලිලීටර 189,000ක් නීති විරෝධී මත්පැන් සහ මත්පැන් පෙරීමට උපයෝගී කරගන්නා උපකරණ රැසක්ද පොලිස් බහරටගෙන තිබෙනවා. සැකකරු සහ මත්පැන් අද පානතුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය අසල අතුරු මාර්ගයකදී නීති විරෝධී මත්පැන් ත්‍රියෝධ රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊ රාත්‍රී 7ට පමණ සැකකරු අත්අඩංගුවට ගැනුණේ අනුරාධපුර පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි. ත්‍රියෝධ රථය පරීක්ෂා කිරීමේදී පොහොර රේක බහා තිබූ මිලිලීටර 375 බැගින් අඩංගු මත්පැන් ස්ප්‍රේතු පැකට් 30ක් සොයාගැරුණා. අතරඟුටගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ රෝහලේ සුළු සේවකින්ට සහ රෝහලේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක සේවය කරන කම්කරුවන්ට අලෙවි කිරීමට මෙම මත්පැන් රැගෙන ගිය බවයි. එක් මත්පැන් පැකට්ටුවක් රුපියල් 200 බැගින් අලෙවි කළ බවටද සැකකරු පවසා තිබෙනවා. අතරඟුටගත් සැකකරු සහ මත්පැන් අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. රථවාහන වැරදි 33ක් සඳහා නියම කරන දඩමුදල ලබන 15 වනදා සිට ඉහළ දමා තිබෙනවා. එය අනුව එම දඩමුදල ඉහළ යන්නේ 30%-50% අතර අගයකින්. මෝටර් රථවාහන පනතට අනුව මෙම රථවාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩමුදල ලබන 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඉකුත් ජනවාරි මස 15 වනදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම නව රථවාහන ගාස්තු ප්‍රකාශයට පත් කෙරුණා. ස්ථානීය දඩමුදල් ගාස්තු නව සංශෝධන අනුව අධික වේගයෙන් ගමන් කිරීම සඳහා වූ ස්ථානීය දඩමුදල රුපියල් 3000ක් වන අතර මාර්ග නීති කඩකිරීම සඳහා වන දඩමුදල රුපියල් 2000ක්. පොලිස් අනනොතකා දහවනය කිරීම, වාහනයක් නවතා තැබීමේදී පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගැනීම ආදී චෝදනා සඳහා දඩමුදල රුපියල් 2000ක්. ආදායම් බලපත්‍රය රැගෙන නොයාම සම්බන්ධයෙන් වන දඩය රුපියල් 1000ක්. ඊට අමතරව අධික ශබ්දය නිකුත් කිරීම, ආරක්ෂිත හිස්වැසුම් නොපැළදීම, ආසන පටි භාවිත නොකිරීම, නුසුදුසු සංඥා භාවිතය ආදී වැරදි සම්බන්ධයෙන් වන දඩමුදල රුපියල් 1000ක් දක්වා වැඩි කර තිබෙනවා. අදාළ දඩමුදල් සංශෝධනය ලබන 15 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන අතර නව දඩපත්‍රිකා මුද්‍රණය මේ වන විටත් අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ. එසමගින් කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම. ඔබ නැවතත් එකතු වී සිටින්නේ ලයිව් එට් 12 සමගයි. වනාලි පළවා හැරීමේ මෙහෙයුමක් ගැන තොරතුරුයි දැන් අපි ඔබට කියන්නේ. එය අනුව සූර්ය වැව ආශ්‍රිත ගම්මාන කිහිපයක තර්ජනයක පවතින වනාලි ගලවා ගැනීමේ මෙහෙයුමක් තමයි මෙලෙසින් ක්‍රියාත්මක වුණේ. මෙහිදී අප වාර්තාකරු සඳහන් කරේ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුව මහතා සහ වනජීවී නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු වුණු බවයි. හම්බන්තොට සූරීවැව ප්‍රදේශයේ ගම්මාන රසක ජන ජීවිතයට තර්ජනයක්ව පවතින වන අලි පළවාහරණ ලෙස බල කරමින් පසුගිය මස 21 වැනි දින ප්‍රදේශවාසීන් විසින් සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබුවා. පසුව වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පිරුම මහතාගේ මැදිහත්වීමෙන් ඔවුන් විසිර ගියේ වන අලි පළවා හැරීමේ මෙහෙයුමක් ආරම්භ කරන බවට පොරොන්දුවක් ලබා දීමත් සමගයි. එම පොරොන්දුව ඉටු කරමින් ඊයේ දින වන අලි පළවා හැරීමේ මෙහෙයුම ආරම්භ කරනු ලැබුවා. මෙහෙයුම ආරම්භ කිරීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ප්‍රදේශවාසීන් සහභාගී වී සිටියද වනජීවී නිලධාරීන් ඊට සහභාගී වුණේ ප්‍රමාදවයි. සිදු වූ ප්‍රමාදය සහ අතපසු වීම නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව වනාලි පළවා හැරීමේ මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ කණ්ඩායම් කිහිපයක සහභාගීත්වයෙන්. සවස 3ට පමණ ආරම්භ කරනු ලැබූ මෙම වන අලි මෙහෙයුම රාත්‍රී 9 දක්වා පැවති බවයි අප වාර්තාකරු පැවසුවේ. මෙහෙයුම අතරතුර වන අලින් තිදෙනෙකු මදුරාකල රක්ෂිතයට පළවා හැරීමට හැකි වී තිබෙනවා. අතරක් ඉන්නවා
ප්‍රදේශයේ සිටින අනිකුත් වන අලි පළවා හැරීමේ මෙහෙයුම අද යළි ආරම්භ කරන බවයි හම්බන්තොට වනජීවි නිලධාරී කාර්යාලයේ පැවසුවේ. අනුරාධපුර වන්නියකුලම් ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකරුවන් සිව් දෙනා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැක්වූ ඇතැම් අදහස් හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව මියගිය පුද්ගලයින්ගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ කරනවා. අනුරාධපුර වන්නියකුලම් ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර කෑමට ලක් වූ 45 හැවිරිදී තිදරුපියෙකු ඝාතනයට ලක් වුණේ පසුගිය 6 වෙනිදා පස්වරුවේ. මේ අතර මෙම ඝාතනය සිදු කළ පුද්ගලයින්ට දේශපාලන රැකවරණ ලැබෙන බවට මියගිය පුද්ගලයාගේ ඥාතීන් කළ ප්‍රකාශය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රතික්ෂේප කළා. කිසිම දේශපාලන ගෑවීමක් මෙතන කිසිම දෙයක් අනාවරණය වෙලා නැහැ කියලා පැහැදිලිවම ප්‍රකාශ කරන්න පුළුවන්. මේ මියගිය පුද්ගලයා ගත්තොත් මේ අතර ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු සීලු දෙනාම අත්අඩංගුවටගත් පොලිසිය ඔවුන් අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඝාතනයට පසුබිම් වූ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසිය හා මියගිය පුද්ගලයාගේ පවුලේ සමාජිකයන්ගේ ප්‍රකාශ අතර පරස්පරතාවයක් ඇති වී තිබුණා. මං ගදා හිටපු ගවම මගෙන් ඉන්නේ පල්ලියට ගැලෙව්වා. මගේ කම්බුලට එකක් ගහලා මගේ යටිබඩ පාගල චමින්දයි ඒ කට්ටි ඔක්කොම 20ක් විතර වට වේලා මගේ ඔළුවට 4 පාරක් ගැහුවා. ඒ ඔක්කොම පොලිස් කට උත්තර මගේ හොස්පිටල් එකට ඇවිල්ලා මගෙන් ලියාගත්තා. ඒ පැමිණිල්ලේ ඇඳුම් ගැලෙව්වයි කියලා කිසිම ප්‍රකාශයක් කරලා නැහැ. දැන් බී වාර්තාවක අධිකරණයට ඉදිරිපත් කළා. සැකකරුවන් 4ක් ඉදිරිපත් කරලා තියෙනවා. මාස 9ක් ගියා. මාස 9කට පස්සේද ඔවුන්ට පේන්නේ ඒක සටහන් කරගත්තේ නැහැ කියලා. බියාදා වැරදි විදියට දෙන්නේදී පොලිසිය නම් මේක පොලිසියෙන් තමයි ආන්න වෙන්නේ. නඩුව තාම කැඳෙව්වේ නැහැ. කෙසේ වෙතත් මියගිය පුද්ගලයාගේ පවුලේ සමාජිකයින් ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කර සිටියේ Facebook හරහාද තමන්ට විවිධ අපවාද විදීමට සිදු ඇති බවයි. නිසා දැන් අපිට ඔක්කොම කමෙන්ට් දානවා, මැසේජ් දානවා, ගලෝප් ඇඳුම් පෙන්වන්නකො මං වාව බදිනවා, දූෂණේ වුණත් කමන්නේ සෑහෙන්න බලන්න බැරි ඒවා දානවා. මම කොහොමද පාර බැලේ යන්නේ? හාලියල මොරේතොට අලුත්තිල රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 100කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ගින්න ඇති වී තිබුණේ ඊයේ දහවල් කාලයේදී. හාලියල මොරේතොට අලුත්විල රක්ෂිතයේ ඊයේ දහවල් 12ට පමණ මෙම ගින්න හටගෙන තිබුණා. පවතින වියලි කාලගුණ තත්ත්වයත් සමග ගින්න රක්ෂිතය පුරා සීග්‍රීන් ව්‍යාප්ත වූ බවයි අපවාර්තාකරු පැවසුවේ. කෙසේ වෙතත් ඊයේ පස්වරුව වන විට ගින්න නිවී ගොස් තිබෙනවා. ගින්නෙන් අක්කර 100කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. කිසියම් පුද්ගලයෙකු රක්ෂිතයට ගිනි තබා ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. ඇඹිලිපිටිය තෝරගල ප්‍රදේශයේ සුසාන භූමියක අයිතිය ඉල්ලා පැවති විරෝධතාවකදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ගැටලුව නිරාකරණය කිරීම සඳහා කුට්ටිකල පොලිසියට සහ ඇඹිලිපිටිය මහවැලි අධිකාරියේ නිලධාරීන්ටද මැදිහත් වීමට සිදු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඇඹිලිපිටිය තෝරගල සුසාන භූමිය නිදහස් කර දෙන ලෙස ඉල්ලා තෝරගල ප්‍රදේශවාසීන් ඊයේ පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා. තෝරගල සුසානය වෙනුවෙන් වෙන්කර තිබූ භූමිය එම ග්‍රාමයේම පදිංචිකරුවන් කිහිප දෙනෙකු විසින් අත්පත් කර ගැනීම නිසා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි අපවාර්තාකරු පැවසුවේ. අක්කර 5ක් වෙන්කර තිබූ සුසාන භූමියෙන් දැනට ඉතිරිව ඇති පර්චස් 20ක පමණ කුඩා භූමියක් බවයි විරෝධතාවයේ නිරත වූවන් පවසන්නේ. 1958 තමයි අපිට මේක හම්බ වුනේ. 58 හම්බුනේ අක්කර 5ක් වශයෙන් හම්බෙච්ච එක. දැන් ප්‍රදේශවාසීන් විසින් ටික ටික අල්ලගෙන අන්තිමේදී මේ પરම්පරා 3ක් වෙනකොට මේ වෙනකොට 58 ඉඳලා අවුරුදු 60ක් ගත වුණ මේ මොහොතේ මේ පර්චස් 20කට සීමා වෙලා තිබුණේ. විරෝධතාව පැවති ස්ථානයේට ඇඹිලිපිටිය මහවැලි අධිකාරියේ උසස් නිලධාරියෙකු හා කුට්ටිකල පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ එම ගැටලුවට විසඳුමක් ලබා දීමට උත්සාහ කළා. එහිදී විරෝධතාකරුවන් සහ එම සුසාන භූමිය මේ වන විට අත්පත් කරගෙන ඇති පිරිස අතර උණුසුම් තත්ත්වයක් දහට ගත්තා. පසුව එම නිලධාරීන් මැදිහත්ව සුසාන භූමියට අක්කර 1 හමාරක පමණ කොටසක් වෙන් කර දීමට ඒ අවස්ථාවේදීම කටයුතු කළා. මේ කොටස තියෙනවා මේ වගා කරපු කොටස. ඔයා කවුද පියසෙන්නේ? මේක ඔයා කපලා අයින් කරගන්න දෙන්න. වැඩ කරගන්නත් දෙන්න.
දෝහා කටාර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා පාසල වැසියාමේ අවදානමක් මතුව ඇතැයි ඒ විදුහල්පතිවරයා පවසනවා. ගැටලුවට විසඳුම් ඉල්ලා ඔහු ඇතුළු පිරිසක් ඊයේ විදේශ අමාත්‍යාංශයට සංදේශයක්ද බාර දුන්නා. කටාරේ විසින ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් ඉදිවුණු පාසලක් වසර 17ක පමණ කාලයක සිට ක්‍රියාත්මක වනවා. එහෙත් මෑතක සිට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඊට බාධා එල්ලවන බවයි එහි විදුහල්පතිවරයා පවසන්නේ. කලක්තිස්සේ පැවති මේ ගැටලුව අතරතුර එරට ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මැදිහත්වීමෙන් පාසලට මුද්‍රා තබා ඇති බවයි විදුහල්පතිවරයා පැවසුවේ. දෝහා කටාරේ පවතින වසර 17ක් පැරණි පාසල පවත්වාගෙන ඇවිල්ලා තියෙන්නේ භාරකාර මණ්ඩලයක් මගින්. මේ භාරකාර මණ්ඩලය එක්වරම වෙනස් කරලා තිබෙනවා. ශ්‍රී ලංකා තානාපතිතුමාට වෙනස් කිරීමට බලයක් නැහැ. මොකද මේක භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වෙන ආයතනයක්. භාරකාර මණ්ඩලයට පමණයි එහි සභාපතිව වෙනස් කිරීමට බලය තිබෙන්නේ. මේ සිදුවෙලා තියෙන ක්‍රියාව නීති විරෝධී ක්‍රියාවක් බව අපි ප්‍රකාශ කරනවා. තානාපතිතුමා විසින් මේ පාසල සීල් තබා තිබීම නිසා මේ පාසල දැන් නැවත පටන් ගැනීම නියමිතව තිබෙන්නේ අගෝස්තු 24 වෙනිදා. එය ආරම්භ කිරීමට බැරි තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. කටාර් රාජ්‍යයේ තිබෙන එකම ශ්‍රී ලංකා පාසල මේ පාසල පමණයි. දැන් මේ පාසල යම් ආකාරයකින් වැසී යන තත්ත්වයක් ඇති වුණොත් එහෙම අපේ ශ්‍රී ලංකා ප්‍රජාවට යෑමට පාසලක් නැතිලා යනවා. එම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු පිරිස නිවාඩු කාලයේ දිවයිනට පැමිණ සිටින අතරතුර එම පාසලට මුද්‍රා තබා ඇති බවත් විදුහල්පතිවරයා වැඩිදුරටත් පැවසුවා. විදේශ සහ ක්‍රීඩා පාතවලට පෙර අපි අලුත් සූදානම් මද විරාමයක් ලබා ගන්න. දැන් විදේශ පුවත්. සති දෙකක් පුරා තායිලන්තයේ ලෙනක සිරව සිටි පාසල් ළමුන් අතරින් 8 දෙනෙකු බේරා ගැනීමට මුදා ගැනීමේ කණ්ඩායම් මේ වන විට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කර තිබෙනවා. මේ අතර ඉදිරි දින කිහිපය තුළ අධික වැසි ඇතිවීමේ අවදානමක් පවතින හේයින් ලෙනෙහි ඉතිරිව සිටින අවසන් 5 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම්ද අද ක්‍රියාත්මක කෙරෙන බවයි තායිලන්ත බලධාරීන් පවසන්නේ. අද විදෙස් පුවත් තුළින් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි. පසුගිය ජූනි මාසයේ 23 වැනිදා සිට තායිලන්තයේ ලෙනක සිරව සිටි එරට යෝන් පාපන්දු කණ්ඩායමක ළමුන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරු පිළිබඳ පුවත මුළු මහත් ජාත්‍යන්තරයම කම්පාවට පත් කළා. ගවේෂණාත්මක සංචාරයක් සඳහා අදාළ ලෙන තුලට පිවිසි මෙම කණ්ඩායම එහි සිරවි ඇත්තේ ඔවුන් ලෙන තුලට ඇතුළු වූ පසු ඒ තුලට ජලය ගලා යෑම හේතුවෙන්. මේ පිළිබඳ සැලවීමත් සමගම ඔවුන් ඉන් පිටතට ගැනීමට තායිලන්ත මුදා ගැනීමේ කණ්ඩායම් විදෙස් සහයද ඇතිව මෙහෙයුම් දියත් කළා. ඒ අනුව සිරව සිටි පිරිස අතරින් ඉතා දුර්වල මට්ටමේ සිටි පාසල් ළමුන් සිව් දෙනෙකු ඉන් පිටතට ගැනීමට මුදා ගැනීමේ කණ්ඩායම් සමත් වූ බව මුලින්ම නිවේදනය කළේ පෙරේදා පස්සුරුවේ. ඉන් අනතුරුව තවත් පාසල් ළමුන් සිව් දෙනෙකු මුදා ගැනීමට ඊයේ දිනෙහිදී හැකි වූ බව තායිලන්ත මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා අනාවරණය කළා. අත්දැකීම් බහුලවද ජීවිත අවදානමද නොතකමින් මෙම දරුවන් බේරා ගැනීම සඳහා 90 දෙනෙකුගෙන් සමන්විත කිමිදුම්කරුවන් පිරිසක් මේ මෙහෙයුමට එක්ව සිටින බවයි වාර්තා වන්නේ. ඉතා අඳුරු මාර්ගයක් මැදින් දිවෙන ගොඩබිම සිට ලෙන තුල කිලෝමීටර 5ක පමණ දුරින් පිහිටි ස්ථානයක රැඳී සිටි මෙම පාසල් දරුවන් සහ ඔවුන්ගේ පුහුණුකරු බේරා ගැනීමේ මෙහෙයුම සඳහා කිමිදුම්කරුවන් දැඩි වෙහෙසක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එක් පාසල් දරුවෙකු පිටතට රැගෙනීම සඳහා කිමිදුම්කරුවන් දෙදෙනෙකු වෙන්කර තිබූ අතර ඔවුන් ලෙන තුල කිලෝමීටර 5ක දුරක් යා යුතුව තිබූ බවත් වාර්තා වුණා. කෙසේ වෙතත් දැඩි දුෂ්කරතා මැදියේ මේ වන විට පාසල් ළමුන් 8 දෙනෙකු ලෙන තුලින් පිටතට රැගෙන විත් ඇති අතර තවත් පාසල් දරුවන් සිව් දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරු පමණක් ලෙන තුල සිටින බවයි මේ වන විට වාර්තා වන්නේ. එහෙත් ඉදිරි දින කිහිපය තුළ මේ ප්‍රදේශයට අධික වැසි ඇතිවීමේ අවදානමක් පවතින බැවින් අදාළ ලෙන ජලයෙන් පිරියා හැකි බවයි එරට කාලගුණ බලධාරීන් පවසන්නේ. මේ හේතුවෙන් ඔවුන් බේරා ගැනීම සඳහා අද දිනය තුළ කිමිදුම්කරුවන් යලිත් මෙහෙයුම් ආරම්භ කරන බවයි තායිලන්තයෙන් වාර්තා වන්නේ. මුදාගත් පාසල් දරුවන් මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව තායිලන්ත මාධ්‍ය පවසනවා. දැන් ක්‍රීඩා පුවත්. ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සුපිරි සිව් දෙනා තරඟ වදින අවසන් පූර්ව වටය
අද ආරම්භ වෙනවා. ඒ අනුව අද රාත්‍රියේදී ප්‍රංශය සහ බෙල්ජියම තරඟ බිමට පිවිසෙනවා. ලෝකසලාන පාපන්දු තරගාවලිය අවසන් පූර්වවට ආරම්භ වෙමින් 1998 පාපන්දු ලෝක ශූරයන් වන ප්‍රංශය සහ යුරෝපයේ රතු යක්ෂයන් ලෙස සැලකෙන බෙල්ජියම තරඟ බිමට පිවිසෙන්නේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හිදී. පාපන්දු ලෝකසලානය ආරම්භ වීමට පෙර ප්‍රංශය මෙන්ම අසල්වැසි බෙල්ජියමටද ශූරතාව දිනා ගැනීමට වැඩි අවස්ථාවක් පවතින බව බොහෝ දෙනා මත පළ කළා. නමුත් මෙම කණ්ඩායම් දෙක අවසන් පූර්ව තරගයේදී මුණගැසීම හේතුවෙන් එම අවස්ථාව හිමිවන්නේ ඉන් එක් කණ්ඩායමකට පමණයි. පාපන්දු ශ්‍රේණිගත කිරීමවල තුන්වන ස්ථානයේ බෙල්ජියම පසුවද්දී ප්‍රංශයට හිමිව තිබෙන්නේ එහි හත්වන ස්ථානයයි. මේ හේතුවෙන් අද තරගයේදී උණුසුම් තරගයක් ක්‍රීඩා ලෝලීන්ට දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව බොහෝ විස්තර විචාරකින් මත පළ කරනවා. එමෙන්ම ලොව සුපිරි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මේ තරගයේදී උරින් උර ගැටෙන අතර බෙල්ජියම තරඟ බිමට පිවිසෙන්නේ රොමෙලු ලුකාකු, එඩන් හෙසාඩ්, කෙවින් ඩිබියුරන් වැනි ක්‍රීඩකයන් සමගින්. එමෙන්ම බෙල්ජියම් කණ්ඩායමේ නායක එඩන් හෙසාඩ් සහ ඔහුගේ සහයුරු ට්‍රෝගන් හෙසාඩ් ප්‍රංශයේ ඉපිද මේ වන විට බෙල්ජියමට ක්‍රීඩා කිරීමද විශේෂත්වයක්. ඊට නොදෙවෙනි ක්‍රීඩකයන්ගින් සමන්විත ප්‍රංශ කණ්ඩායමේ ප්‍රබලතම බලාපොරොත්තු වන්නේ ඇන්ටෝනියෝ ග්‍රීස්මන්, යවුන් ක්‍රීඩක කේලියන් එම්බැපේ සහ පෝල් පොග්බා. ප්‍රංශය සහ බෙල්ජියම අවස්ථා 73කදී එකිනෙකා මුණගැසුණු අතර ඉන් තරඟ 30ක ජය බෙල්ජියමටත් තරඟ 24ක ජය ප්‍රංශයටත් හිමි වුණා. වසර දෙකක ජාත්‍යන්තර පාපන්දු විරාමයකින් අනතුරුව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම පසුකීදා සුහද පාපන්දු තරගයකට ලිතුවේනියාව සමගින් සහභාගී වුණා. කොළඹ තුරඟ තරඟ ක්‍රීඩාංගණයේදී පැවති තරඟයේ නරඹන්නට විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්ව සිටි අතර තරඟයේ සම්පූර්ණ කාලය නිමාවන විට කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට නොහැකි වීම නිසා නිමා වුණේ ජය පරාජයෙන් තොරවයි. ලිතුවේනියාව පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 126 වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 200 වන ස්ථානයයි. සමගින් අදට අපි ඔබෙන් සමුගන්නවා. මම චවිකා ගුණසේකර. මම සජිත් රණසිංහ. අපි අලිත් තමයමු අද රාත්‍රියේදී live@7 තුලින්. සුබ දවසක්.